මමාද කියලා දෙන්න යන්නේ ඉලෙක්ට්‍රෝන පරිලෝකන අන්වේක්ෂය. එහෙම නැත්නම් ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කියන මේ අගනා උපකරණය ගැන. මේ මගේ පිටිවැස්සේ තියෙන එක තමයි. මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂක කියන්නේ මොනවද? ඒ වගේ තියෙන විශේෂත්වය මොකක්ද? කොහොමද මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂකකින් යම්කිසි දෙයක් දිහා බලනකොට ඒක අපිට පේන්නේ? ඇයි ඒක වෙනස් විදියට පේන්නේ? සාමාන්‍ය අන්වේක්ෂවලින් මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂ වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන කාරණා සියල්ලම මේ වීඩියෝ එක ඇතුලේ මම ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් විශේෂ ස්තුතියක් තියෙනවා මේ වීඩියෝ එක පටන් ගන්න කලින්. මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මම අවසර ගණනාවක් වැඩ කරපු විද්‍යාඥයෙක් විදිහට වැඩ කරපු ආයතනය තමයි. විශේෂයෙන්ම ලොකු ස්තුතියක් තියෙනවා මේ උපකරණය ගැන හඳුන්වා දීම සඳහා මට අවස්ථාවක් ලබා දීම ගැන එහි පරිපාලනය. ඉතින් ඒක මුලින්ම මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මම පැහැදිලි කරන්න ඕනේ මේ ලංකාවේ විද්‍යාව සහ තාක්ෂණයේ පිළිබඳ දැනුම පතුරවා හරින්න ලොකු සේවයක් කරනවා. මේ මේ සමහර අවුරුදු වල දහස් ගාණක් ළමයි මේ ආයතනයට එනවා. මේ අධිතාක්ෂණ සංකල්ප ඉගෙනගෙන ඒගොල්ලෝ නැවත පාසල් වලට යනවා. ඉතින් මේ ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ. ඉතින් මම පෞද්ගලිකවම දහස් ගාණකට ඒ ළමයින්ට මේ සංකල්ප කියලා දීලා ඇති. ඉතින් මම විතරයි. තව විද්‍යාඥයෝ කී දෙනෙක් ඉන්නවද මේ ආයතනයේ? ඉතින් ඇයි මේව අපි ඉගෙන ගන්න? මට හිතෙනවා පුරවැසියෙක් විදිහට මේ වගේ සංකල්ප විද්‍යාව තාක්ෂණය ගණිතය ඒ වගේම දර්ශනවාදය වගේ සංකල්ප අපි වඩ වඩා මේව ගැන දැන ගැනීම තුළින් පිරිපුන් මිනිස්සෙක් විදිහට ඉස්සරහට යන්න. දැන් මිනිස්සු එකතු වෙනානේ සමාජය හැදෙන්නේ, අපේ රට හැදෙන්නේ. දැන් රටක් විදිහට ඉස්සරහට යන්නත් ඒක ලොකු මේ උදව්වක් වේවි කියලා. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් පෞද්ගලිකව දෙන්න පුළුවන් ඉතාම පුංචි තල්ලුවක් තමයි මම දෙන්න හදන්නේ. මොකද මම හිතනවා රටක් විදියට ඉස්සරහට යන්න මේ දැනුම අතිශය වැදගත් කියලා. මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂක අපි සාම්පල් එකක් බලන්න තැම්පත් කරන්නේ මෙන්න මේ වගේ එකක. මේකට අපි කියන ස්ටබ් එකක් කියලා. මේ ස්ටබ් එක උඩ තමයි අපි මේ සාම්පල් එකක් තියෙන්නේ. ඉතින් අද මට විශේෂ සාම්පල් තුනක් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න. හරි. දැන් මේ පළවෙනි සාම්පල් එක තමයි මේ අර කියපු මේ මල. මේ ඇත්තම මේ වල් ශාකයක මේ මලක්. ඉතින් දැන් මේවා අපි ඕනේ තරම් දැකලා තියෙනවා. නමුත් මේකේ තියෙන අර මයික්‍රෝ ස්ට්‍රක්චර් එක අපි දැකලා නැහැ. බලන්න මේ කොච්චර විසිතුරු ස්ට්‍රක්චර් එකක් තියෙනවද කියලා මම මේක පැහැදිලි කරලා දෙන්නම්. හරි. අද අපි මේක මුලින්ම බලමු. ඊළඟට අපි බලමු මේ අපි මට අර හොයාගන්න හම්බුණා මේ පුංචි කෘමිය. මේ කෘමිය මැරිලා හිටියේ, මම මැරුවේ නැහැ. මේ කෘමිය මැරිලා හිටියේ. මම යාගෙත් SEM එකක් අරගෙන පෙන්නන්නම් කොහොමද මේකේ මේ ස්ට්‍රක්චර් එක කියලා. ඒ වගේම මම අර පුංචි කම්පැරිසන් එකට පුංචි අර මම කිව්වනේ අර කෙන්දක් දිහා බැලුවා කියලා. ඒ කෙන්දත් මේ මයික්‍රොස්කෝප් එකෙන් ඉමේජ් එකක් විදියට මම අරගෙන පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ අර වගේ ස්ටබ් එකක මම හදාගත්තු මේ සාම්පල් ඇනලිසිස් කිරීම සඳහා හදාගත්තු සාම්පල් තුනක්. අර මම කියපු අර මේ අර මලේ කොටස, ඊට පස්සේ තන්තුව සහ කෘමියා කියන එක මම මේ තුනම තැම්පත් කරලා තියෙනවා. ඔබලන්ට පේනවද මම මේක තැම්පත් කරලා තියෙන්නේ මේ කළු පාට මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් මත. මේක ඇත්තටම ඩබල් ටේප් එකක්. මේ ඩබල් ටේප් එකේ විද්‍යුතයේ සන්නයනය කරනවා. මේ මයික්‍රොස්කෝප් එකේ තියෙන විශේෂ අවශ්‍යතාවයක් තමයි ගොඩක් වෙලාවට මේ අපි බලන සාම්පල් වල විද්‍යුත් සන්නයනය කිරීමේ හැකියාව වැඩි නම් අපිට හොඳ පින්තූරයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඒ සඳහා අපි ඒක නිසා තමයි මේ විද්‍යුතයේ සන්නයනය කරන ටේප් එකක් අපි භාවිත කරන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මේ සාම්පල් එක මත යම්කිසි ලෝහ කෝටින් එකක්, යම්කිසි ලෝහ මේ පුංචි මේ ලෝහ වලින් හැදිච්ච කෝටින් එකක්. එහෙම නැත්නම් මේ තැම් ලෝහ තැන්පත් කිරීමක් කරන්න. අපිට සාමාන්‍යයෙන් මේ සඳහා මේ රත්තරන්, එහෙම නැත්නම් රිදී වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉතා කුඩා ප්‍රමාණයක් මේ නිකන් පුංචි මේ තැන්පත් කිරීමක් විදිහට මේ මත සකසා ගන්න පුළුවන්. ඉතින් අපි ඒකත් කරලා බලමු. දැන්මම යන්නේ මේ සාම්පල් එක මත ඉතාම කුඩා ලෝහ තට්ටුවක් තැම්පත් කරගන්න. ඒක තමයි මම කරන්න යන්නේ. මේ උපකරණයට කියනවා ස්පටර් කෝටින් මැෂින් කියලා. මෙහිදී කරන්නේ මේ ඉතාම තුනි ලෝහ තට්ටුවක්. මෙතනදී අපි පාවිච්චි කරන රත්රන් ඉතාම තුනි රත්රන් තට්ටුවක් මේ සාම්පල් එක මත අපි තැම්පත් කරන්න උත්සාහ කරනවා. මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම අඩු පීඩනයක පවත්වලා මේ ලෝහය
වාෂ්පතාවට පත් කරලා ස්පටරින් කියන ටෙක්නික් එකක් තියෙනවා. ඒ ස්පටර් ටෙක්නික් එකෙන් මේ තැම්පත් කිරීම තමයි සිද්ධ කරන්න යන්නේ. දැන් මේ තියෙන්නේ අර වගේ ලෝහ තට්ටුවක් අපි මේ සාම්පල් එක මත තැම්පත් කරගත්තාම පේන ආකාරය. දැන් ඔයගොල්ලන්ට පේනවා අර කලින් වගේ නෙමෙයි පුංචි වෙනසක් තියෙනවා. පාට පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේ අර තුනී ලෝහ තට්ටුවක් මේක මත තැම්පත් වෙච්ච නිසා. දැන් අපිට හැකියාවක් තියෙනවා අර එහෙම හදාගත්තු ස්ටබ් එක මෙන්න මේ වගේ යුනිට් එකකට අපිට සම්බන්ධ කරලා අපිට පුළුවන් මේ මැෂින් එකට ෆීඩ් කරන්න. දැන් ඒක තමයි අපි ඊළඟට කරන්න උත්සාහ කරන්නේ. දැන් අපි මයික්‍රොස්කෝප් එකට මේ විදියට තමයි අපි අර හදාගත්තු සාම්පල් එක ඉන්සර්ට් කරන්න යන්නේ. මේ තියෙන්නේ අර සාම්පල් ස්ටබ් එක අපි ප්ලේස් කරගන්න මේ වගේ යුනිට් එකකට. මොකද මේ යුනිට් එක තමයි අර ඉක්විප්මන්ට් එක ඇතුළට අපි සම්බන්ධ කරන්නේ. ඉතින් ඒක ගැන කියනකොට අපිට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ මෙන්න මේ කොටස ගැන. මේකට අපි කියනවා එක්ස්චේන්ජ් චේම්බර් එකක් කියලා. දැන් මම කලින් කිව්වා මේ යුනිට් එක ඇතුලේ තියෙන්නේ අඩු පීඩනයක්. නමුත් දැන් අපේ එළියේ අපේ සාමාන්‍ය එන්වයරන්මන්ට් එක මේ සාම්පල් එක දැන් තියෙන්නේ වැඩි පීඩනයක. එතකොට කොහොමද අපි අඩු පීඩනයේ තියෙන මේ යුනිට් එක ඇතුළට අපි කොහොමද වැඩි පීඩනයේ තියෙන මේ සාම්පල් එක දැන් අපේ සාමාන්‍ය එයාවල තියෙන මේ සාම්පල් එක ඇතුළු කරන්නේ. අන්න එතනදි තමයි මේ වගේ එක්ස්චේන්ජ් චේම්බර් එකක් අපිට අවශ්‍ය වෙන්නේ. මේ එක්ස්චේන්ජ් චේම්බර් එක අර මූලික යුනිට් එකට මේ මයික්‍රොස්කෝප් යුනිට් එකට සම්බන්ධ වෙනම කොටසක්. මෙතනදී අපි කරන්නේ අපිට පුළුවන් මෙන්න මේ කොටසේ මේ සාම්පල් එක ඇතුළු කරන්න කලින් මේ කොටසේ විතරක් වෙනම පීඩනය මුලින් වැඩි කරන්න. වැඩි කරලා මේ දොර ඇරලා ඊට පස්සේ මේ සාම්පල් එක මේකට ඇතුළත් කරලා ඊළඟට මේ දොර වහන්න පුළුවන්. වහලා මොකද කරන්නේ මේ කුඩා කොටසේ විතරක් අපිට පීඩනය අඩු කරන්න පුළුවන් වැකියුම් කරලා. ඊළඟට මොකද කරන්නේ ඒක අපිට කෙලින්ම සාම්පල් එක මේ මයික්‍රොස්කෝප් එක ඇතුළට ෆීඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක්ස්චේන්ජ් චේම්බර් එක තිබුණ නැත්නම් මේ මුළු යුනිට් එකේම පීඩනය අඩු කරන්න වෙනවා. එතකොට අපිට ගොඩාක් වෙලා ඉන්න වෙනවා මේ සාම්පල් එකක් ඇනලයිස් කරන්න. මොකද ඒ අවශ්‍ය පීඩනයට මේ මුළු යුනිට් එකම එනකන් අපිට බලාගෙන ඉන්න ඕනේ නිසා. ඉතින් ඒක නිසා තමයි මේ යුනිට් එක අපි භාවිත කරන්නේ. ඒක සඳහා අපි මුලින්ම කරගන්න ඕනේ මේ එක්ස්චේන්ජ් චේම්බර් එකේ තියෙන මේ වායුව. දැන් මේකේ අඩු පීඩනයක දැන් තියෙන්නේ අපි වායුව මුලින්ම මේ යුනිට් එකට මම මුලින්ම ඇතුළත් කරගන්නවා. ටික වෙලාවකින් මොකද වෙන්නේ මෙහි මේ පීඩනය වැඩි වෙලා අපිට මේ ඇලර්ට් එකක් එනවා. ඇත්තටම අපිට දැන් මේ සාම්පල් එක මේකට ඉන්සර්ට් කරගන්න පුළුවන් කියලා. හරි, දැන් අපිට අර ඇලර්ට් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මේක ඇතුළේ සාම්පල් එක මේක අපිට ෆීඩ් කරගන්න පුළුවන්. දැන් බලන්න මේක ඇතුළේ සාම්පල් එක මම ෆීඩ් කරලා නැහැ. මම මේක ඉක්මනට අරලා මේ සාම්පල් එක ඇතුළට ඉන්සර්ට් කරා. දැන් ඕගොල්ලන්ට පේනවාද මම සාම්පල් එක දැන් ඇතුළත් කරලා තියෙන්නේ. මම ඉක්මනට මේකේ තියෙන පීඩනය දැන් අඩු කරන්න ගන්නවා. මේ ඊවැක් කියන බටන් එක යොදලා, ඒ කියන්නේ මේක වැකියුම් එකට ගෙනවා. දැන් මේ දැන් කලින් දැන් මේ චේම්බර් එක දැන් නැවත මම අඩු පීඩන තත්ත්වයකට අරගෙන එනවා. දැන් මේ යුනිට් එක අඩු පීඩන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මට පුළුවන් මේ යුනිට් එක ඇතුලේ තියෙන මේ එක්ස්චේන්ජර් චේම්බර් එක ඇතුලේ තියෙන දොර ඇරලා මට පුළුවන් මේ යුනිට් එකට මේ අපේ මේන් යුනිට් චේම්බර් එක, අපේකට කියනවා මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ චේම්බර් එක කියලා, ඒ චේම්බර් එකට මට මේ සාම්පල් එක ඇතුළත් කරන්න. මේ තියෙන මේ චේම්බර් එක ඇතුලේ තියෙන පින්තූර. දැන් බලන්න මම මේ සාම්පල් එක ඇතුළත් කරනකොට ඒ චේම්බර් එකට මම ඔයගලන්ට පේනවා මේ කැමරාවෙන් ඒක බැලීමේ හැකියාවක් තියෙනවා. දැන් මම මේ චේම්බර් එක ඇතුළත් කරලා මොකද කරන්නේ? මම අර විඩ්‍රෝව එක, ඒ කියන්නේ සාම්පල් එක ඇතුළත් කරපු මේ ආම් එක මම එළියට ගන්නවා. එළියට අරගෙන ඊළඟට මම මොකද කරන්නේ? මම මේක මේ දොර ක්ලෝස් කරනවා. මේ දොර ක්ලෝස් වුණායින් පස්සේ මට නැවත දැන් මට පුළුවන් මේ සාම්පල් එක ඇත්තටම ඇනලයිස් කරන්න ගන්න. ඒකට මම භාවිතා කරන්නේ මෙන්න මේ කම්පියුටර්. ඒක සඳහා වෙනම සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර් එක තමයි මෙතනදි මම භාවිතා කරන්නේ. දැන් මෙන්න මේක තමයි මේ ඉක්විප්මන්ට් එක අපි කන්ට්‍රෝල් කරන්න භාවිතා කරන සොෆ්ට්වෙයාර් එක. දැන් මෙන්න මේ කොටසෙන් අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ආදිමෝල්තිය ඉලෙක්ට්‍රෝන කදම්බය ඔන් කරන්න. ඔන් කරලා ඊළඟට අපිට පුළුවන් මේක දැන් ඔයාලට පේනවා HV on high voltage on කියලා එනවා. එතකොට අපිට පුළුවන් එහෙම කරලා අපිට මේ සාම්පල් එක ඇනලයිස් කරන්න පටන් ගන්න. මම ඔයගලන්ට කලින් පෙන්නුවා දැන් මේ සාම්පල් එක තියෙන තැන. දැන් මේ මෙතන අපි කියන එක්ස්චේන්ජ් පොසිෂන් එක කියලා. මේ එක්ස්චේන්ජ් පොසිෂන් එකකින් මම මේක ඇනලයිස් කරන පොසිෂන් එකට අරගෙන එනවා. එතනදී මම කරන්නේ ඇත්තටම මේ මෙතන මේ හෝම්
කියන පොසිෂන් එකට මම අරගෙන එනවා මේ මේ සෑම්පල් එක මේ තියෙන්නේ හෝම් පොසිෂන් එක කියන තැන. දැන් මම කරන්නේ මේ සෑම්පල් එක ඇනලිසිස් එක සඳහා අරගෙන එනවා. මේ මෙන්න මේ උඩ කොටස මේ තියෙන ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන බීම් එක එන කොටස. මේ තියෙන අපේ සෑම්පල් එක. දැන් මම මේ බීම් එකට හරි කෙලින් ඒ බීම් එකේ හෙඩ් එකට හරි කෙලින් මේ සෑම්පල් එක අරගෙන ඇවිල්ලා මට පුළුවන් ඒක ඇනලිසිස් කරන්න පටන් ගන්න. ඒ සියලුම කාර්යතාවයන් මම මේ කරන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරලා. මේ මුදු ප්‍රාංගයක් මේ මේ උපකරණයත් එක්කම ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා භාවිතා කරන්න. ඉතින් සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක වගේ දුර ප්‍රමාණයක් මේ බීම් එකේ හෙඩ් එකත් සෑම්පල් එකත් අතර තියාගෙන තමයි මම මේක ඇනලිසිස් එක කරන්නේ. මම අර කලින් කිව්වා මේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මේ සෑම්පල් එකට වදිනවා කියලා. දැන් මේ ඉලෙක්ට්‍රෝන එන්නේ මෙන්න මේ කොටසෙ. මේක තමයි සෑම්පල් එක තියෙන්නේ. ඒ සෑම්පල් එකට මේ එන ඉලෙක්ට්‍රෝන තමයි වැදිලා මෙන්න මේ පැත්තේ තියෙන ඩිටෙක්ටර්ස් ඕගලන්ට පේනවනේ. ඒ ඩිටෙක්ටර්ස් වල වින්ඩෝස් මේ තියෙන වැදින ඉලෙක්ට්‍රෝන මේ විදිහට ගමන් කරලා ඒ ඒ මේ ඩිටෙක්ටර්ස් වෙත එනවා. ඉතින් ඒක තමයි මේ අපි කරන්න උත්සාහ කරන්නේ. දැන් මම මොකද කරන්නේ? දැන් මම අඩි වෝල්ටීයතාවය ඔන් කරලා තියෙන්නේ. මට පුළුවන් මේක එන්න එන්න වෝල්ට් ප්‍රමාණය වැඩි කරන්න. මම මේක අද ඔපරේට් කරන්න යන්නේ සාමාන්‍යයෙන් කිලෝ මේ කිලෝ වෝල්ට් 15 කියන එක. කිලෝ වෝල්ට් 15 තමයි මම අද මේ ඉක්විප්මන්ට් එක ඔපරේට් කරන්න උත්සාහ කරන්නේ. දැන් ඒ විදිහට මේ මේ අධි වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් කිලෝ වෝල්ට් 15කට වගේ අරන් ආපුවාම ඔයගලන්ට මෙන්න මේ වගේ මේ තියෙන ඇත්තටම ඉලෙක්ට්‍රෝන අන්වේෂයෙන් අපිට ලබා ගන්න පුළුවන් පින්තූරය. ඇත්තටම මම අර කියපු අර තුරුණ මලේ මේ අක්ෂ තමයි පේන්නේ. මට මෙන්න මේ නොබ්ස් භාවිතා කරලා මේ කන්ට්‍රෝලර්ස් භාවිතා කරලා මේ තියෙන කන්ට්‍රෝල් එකෙන් මට මේ මේ පද්ධතිය එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. පේනවනේ? දැන් මම අර තුරුණ මල අපි මුලින්ම බලමු. දැන් මේ තියෙන්නේ අර අපි දැකපු ඒ තුරුණ මල. දැන් උගලන්ට පේනවද ඒකේ තියෙන ඩීටේල්ස්? හරි. දැන් බලන්න කොච්චර විසිරුණද කියලා. දැන් මේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ ඒ මල විසිරලා තියෙන හැටි ඔයගොල්ලෝ ඒ මලේ පින්තූරයක් කලින් දැක්කා. මේ තියෙන්නේ ඒ ඒ ඒ මලේ මේ ඇටේ. බලන්න මේ ඇටේ තියෙන ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ මේ බීජය. මේ බීජය අර හුලම් පහරට තමයි ගලාගෙන යන්නේ. එතකොට මේ හුලම් පහරේ ගලාගෙන යෑම සඳහා තමයි මේ තන්තු වල උපකාර ලැබිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ දැන් මේ තාම ඇත්තටම මම මේ මයික්‍රොස්කෝප් එක කිසිම විදියට විශාලනය කර ලක් කළා නැහැ. නමුත් ඕගලන්ට පේනවා අර විභේදන බලයේ තියෙන විශේෂත්වය නිසා මේ ලොකු මේ තොරතුරු ප්‍රමාණයක් දැනටම ඉතාම පැහැදිලිව මේකේ පේන්න ගන්නවා. දැන් මට අවශ්‍ය නම් මෙන්න මේ උපකරණය මෙන්න මේ මැග්නිෆිකේෂන් කියන එක භාවිතා කරලා මට මේක තවත් ළඟට යන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම මේක ළඟට යනකොට බලන්න මේ අර ඒ මේ තුරුණ ඒ ගසේ ඒ ඒ මලයේ තියෙන අර පුංචි තන්තු වල ස්වභාවය පේනවනේ. මේ තියෙන මැග්නිෆිකේෂන් එක අඩු අවස්ථාව මේ පේන්නේ මැග්නිෆිකේෂන් එක වැඩි අවස්ථාව. බලන්න කොච්චර දැන් මේ ඇත්තර මේ තුරුණ ගහ හැදිලා තියෙන්නේ ඇයි? උගලන්න පේනවාද මේ කටුකටු වගේ ස්වරූපයක් ඇවිල්ලා තියෙන්නේ. මේ කටුකටු වගේ ස්වරූපයක් ඇත්තටම ඇවිල්ලා ඉන්නේ කොහේ හරි ගිහිල්ලා ඒ තුරුණ ගහ පැටලෙන්නේ. පේනවනේ? කොච්චර මේ ස්වභාවය ලස්සන. දැන් මේ අපි 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 බලමු අර තුරුණ ඇටේ ස්වභාවය. දැන් මේ තියෙන තුරුණ ඇටේ. දැන් මේ මම ඇත්තට මැග්නිෆිකේෂනේ අඩුම මැග්නිෆිකේෂන් එකේ ඉන්නේ. දැන් බලන්න මට මේක පුළුවන් තව මැග්නිෆිකේෂනේ වැඩි කරන්න. මේ පේනවනේ? මේ පේනවනේ විවිධ මේ මේ මලේ මේ තියෙන විවිධ මේ කොටස් කොහොමද මේ හැදිලා තියෙන්නේ කියලා අපිට ගොඩාක් විස්තර මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉතින් මේක තමයි. දැන් මේ තියෙන අපේ අර ඒ ඒ තුරුණ ඇටේ ඒ ස්වභාවය තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අර අපිට ගොඩාක් විස්තර මේ විදිහට ලං කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ තියෙන්නේ මම අර කලින් බලපු තන්තු. දැන් මතකයින මම ඒක අත්කාචයේ පෙන්වුවා. ඊට පස්සේ කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් එකේ පෙන්වුවා. දැන් අපි බලන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. දැන් මම මේ ඉන්නේ අඩුම මැග්නිෆිකේෂන් අඩුම විශාලනේ. බලන්න මම මේ තන්තුව ළඟට කරලා බලනකොට මේ කොච්චර මේ ඩේටා මේක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම බලන්න මම මේක මේ විශාලනේ වැඩි කරලා තමයි මම මේ බලන්නේ. බලන්න මේ විවිධ කාරණා අපිට අර ඔප්ටිකල් මයික්‍රොස්කෝප් එකේ අපිට නොපෙනෙනු. ගොඩාක් කාරණා දැන් අපි ගොඩාක් විස්තර අපිට මේ තන්තුවේ ගැන අපිට ගොඩාක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ ඩීටේල් මේ පේනවනේ කොච්චර තොරතුරු.
ඒ තන්තු හැදලා තියෙන හැටි මොන ආකාරයේ පද්ධති වලින්ද හැදලා තියෙන්නේ එහි ස්වභාවය මොකද්ද ඒ කාරණා ගැන අපිට ලොකු විශ්ලේෂණයක් කරගන්න මේ මයික්‍රොස්කෝප් එක ගොඩක් හේතු වෙනවා අපි ඊළඟට බලමු අර කෘමියාට මොකද වෙලා තියෙන්නේ කෘමියාගේ ස්වභාවය අපි කොහොමද මේ මයික්‍රොස්කෝප් එකෙන් පේන්නේ කියලා දැන් මේ අපි බලන්නේ අර කෘමියාදී මේ කෘමියාගේ අර හිස කොටස දැන් එයාගේ හිස නම් ගැලවිලා ගිහිල්ලා නමුත් මේ තියෙන්නේ ඒ කෘමියාගේ හිස කොටස බලන්න කොච්චර මේ ඩීටේල් අපිට පේනවා දැන් බලන්න අපි ටිකෙන් ටික ලං කරලා බලමු මේ තියෙන්නේ ඒ කූඹියෙක් අතරම මෙයා මේ කූඹියාගේ මේ ඔයගලන්ට පේනවද කොච්චර විස්තර අපිට මේ ලබා ගන්න පුළුවන් මේ කූඹියගේ මේ ඇහැ මේ තියෙන්නේ මේ කූඹියාගේ ඇහැ තමයි මේ පේනව නේද ඔයගලන්ට මෙන්න මේ මේ තියෙන්නේ කූඹියාගේ ඇහැ කොටස මේ කුංචි කුංචි කෙඳි කෙඳි වගේ මේ කූඹියාගේ මේ ස්ට්‍රක්චර්ස් අපිට බලා ගන්න හැකියාව තියෙනවා අපිට ඇත්තටම මේ අපි මේ ඉන්නේ ඉතාම අඩු මැග්නිෆිකේෂන් එක අපිට පුළුවන් ගොඩාක් ළඟට කරලා මේ ෆයිබර්ස් වල ස්වභාවය මොකද්ද කියන එක පවා අපිට මේ 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 උපකරණේ භාවිතා කරලා අපිට ළඟට ළඟට ගිහිල්ලා තව මේව ඇනලයිස් කරලා බලන්න පුළුවන් තේරුණා නේද දැන් මේ තියෙන්නේ යාගේ ඇහැ කොටස මේ ඇහැ කොටස කොහොමද හැදිලා තියෙන්නේ ඒ තියෙන ඒ කොටස් වල සුවිශේෂීත්වය කොහොමද මොන වගේ පද්ධති වලින් හැදිලා තියෙන්නේ කියන මේ කාරණා හැමදේම අපිට මේ උපකරණේ භාවිතා කරලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මේක තමයි ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයේ තියෙන විශේෂත්වය දැන් ඔයගලන්ට පේනවා කවදාවත් අපිට අත්කාචයක මේ වගේ විභේදන මෙන්න මේ කොටස් දෙකක් අතර තියෙන දුර ඉතා කුඩයි දැන් පේනවනේ මේ එක කොටසක් ඇත්තටම මයික්‍රෝන 100ක් දැන් මේ ඇත්තටම මේ කොටස මෙන්න මේ දෙකක් අතර තියෙන දුර මේ ඉරි දෙකක් අතර තියෙන මයික්‍රෝන 100ක් දැන් මේ ඉරි දෙකක් අතර තියෙන මයික්‍රෝන 100ක් අපිට කවදාවත් ඇහෙන් පේන්නේ නැහැ ඒ මොකද ඇහි මෙන්න මේ දෙක මගින් ඇති කරන විභේදන බලය අපේ ඇස මත ඇති කරන දෘශ්‍ය කෝණය ඉතාම අඩුයි. අන්න ඒකයි අපිට මේ වගේ උපකරණයක් අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ පද්ධතියන් දිහා ඉතාම හොඳින් දැක බලා ගන්න. දැන් මේ තියෙන්නේ ඇත්තට මේ සතාගේ මේ පාදයක්. ඔයගලන්ට පේනවනේ කොච්චර තොරතුරු මේක තුලින් අපිට පේනවද කියලා. මේ බලන්න මේ අපි මේක පොඩ්ඩක් මැග්නිෆයි කරලා බැලුවොත් මේ සන්ධියක් වගේ ස්ථානයේ. ඔයගලන්ට පේනවද කොච්චර තොරතුරු මේ ස්ථානයේ තියෙනවද? පේනවනේ මේක හැදිලා තියෙන ආකාරයේ මේ ස්ට්‍රක්චර් එක මේ ගැන ලොකු අදහසක් අපිට මේ මේ මයික්‍රොස්කෝප් එකක් භාවිතා කරලා ඇත්තරම ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තරම අපිට මේක පින්තූරයක් විදියට කැප්චර් කිරීමේ හැකියාවකුත් තියෙනවා. අපිට ටග් ගාලා අපි මේ විදියට අපි මේක අපි පාවිච්චි කරගත්තොත් අපිට මේක ඇත්තරම පින්තූරයක් විදියට ඇනලයිස් කිරීමේ හැකියාවකුත් දැන් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මේ උපකරණය භාවිතා කරන්නේ නැනෝ පද්ධතිවල සැකසුම අධ්‍යයනය කරන්න. දැන් මේ තියෙන එහෙම බලපු එක. මේ තියෙන ඇත්තටම මේ නැනෝ ස්පටිකවල රූපයක්. දැන් මේ කොච්චර කුඩාද කියලා බලන්න. දැන් මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට මේ දිග ප්‍රමාණය නැනෝමීටර් 200. ඒ කියන්නේ මේ එක ඉතා කුඩා බෙදුමක ඒ කුඩා බෙදුමක දුර ප්‍රමාණය ඇත්තටම නැනෝමීටර් 20ක්. නැනෝමීටරයක් කියන්නේ ඉතාම කුඩා එකක්. දැන් ඔයගලන්ට පේනව නේද? ඉන්නේ පරිමාණයේ පව. අපිට මේ පද්ධතිවල අපිට බලන්න පුළුවන් ඇත්තටම මේ පද්ධතිය මේ වගේ විශාලණයක් ගන්න පුළුවන් ඇත්තට මේක ස්ටෑන්ඩඩ් සාම්පල් එක සාමාන්‍යයෙන් මේ වගේ ඉතාම හොඳ පින්තූර අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා මේ උපකරණය භාවිතා කරලා දැන් මේ තියෙන්නේ ඒ වගේ අරගෙන තියෙන සාමාන්‍ය මේ මේ කෙස් ගහක් රූපයක් දැන් ඔයගලන්ට පේනවද මේ කෙස් ගහ කොච්චර විශාලද අපිට මේ උපකරණය ඇතුලෙන් බලනකොට පේනවද කියලා. දැන් පේනවද මේ කෙස් ගහේ ඇති වෙන මේ පුංචි රැලි රැලි ස්වභාවය. තමයි අපිට දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ උපකරණය භාවිතා කරලා මේ වගේ ඉතාම ශුද්ධ ද්‍රව්‍යයන්ගේ දිග ප්‍රමාණය අපිට මැන ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක තමයි මේ හොඳ උදාහරණයක් අපිට මේ ජීවි පද්ධති. එහෙම නැත්නම් මේ කියන්නේ අපි කියන බයොලොජිකල් සිස්ටම්ස් මේ වගේ ගොඩාක් විස්තරාත්මකව දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ පෙන්නලා තියෙන්නේ ඇත්තටම මේ රෙදි කෑල්ලක තියෙන විහරස්කන. දැන් ඔයගලන්ට පේනවාද මේ කොච්චර මේ 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 රෙදි කෑල්ලක තියෙන ස්ට්‍රක්චර් එක කොච්චර මේ ඉන්ට්‍රිකේට්ද කියලා. ඔයගලන්ට පේනවා විවිධ මේ තන්තු රාශියක් එකතු වෙලා. මේ තන්තු වලින් වෙනම මේ ෆයිබර්ස් එහෙම නැත්නම් මේ නූල් හැදිලා. මේ නූල් විවිධ රටාවලට ගෙතිලා තමයි මේ ෆැබ්‍රික් එකක් හැදිලා තියෙන්නේ. අපිට මේ වගේ එකක් කවදාවත් මේ වගේ ස්ට්‍රක්චර් එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් නැහැ. සාමාන්‍ය මයික්‍රොස්කෝප් එකක් භාවිතා කළා. මෙච්චර ඩීටේල් එකට අපිට ගන්න විදියක් නැහැ. ඉතින් නමුත් මේ
ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක්. එහෙම නැත්නම් මේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන පරිලෝකන අන්වීක්ෂයක් භාවිත කරලා අපිට ඒක කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ තියන්නේ ඇත්තටම මේ සමනලයේගේ අත්තටු වල තියෙන සැකැස්ම. ඔයගලන්ට පේනවා ඉතාම කුඩා කොටස් රාශියක් එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. හැබැයි මේ පද්ධතිය මෙහෙම නෑ. අපිට පුළුවන් මේක තවත් මැග්නිෆයි කරලා බලන්න. මේ තියෙන්නේ අර එක කොටසක් මැග්නිෆයි කරලා තව බලනකොට. දැන් මේක අපිට තව මැග්නිෆයි කරන්න ඕන. මේ තියෙන්නේ ඊළඟට මැග්නිෆයි කරලා බලන්න. මේක අපිට තවත් මේ විශාලණය කරලා බලන්න ඕන. මේ තියෙන්නේ එහෙම බලනකොට මේ පේනවනේ මේ විවිධ ස්ට්‍රක්චර්ස් මේ පද්ධතිය තුල හැදිලා තියෙන හැටි. දැන් මේ තියෙන්නේ තවත් එහෙම මැග්නිෆයි කරලා. ඉතින් මේ වගේ අපිට මේ පද්ධති දිහා ගොඩාක් මේ සැක මේ අපිට ගොඩාක් මේ විස්තරාත්මකව මේ පද්ධති දිහා බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මට හිතෙනවා ඔයගලන්ට යම්කිසි වැටහීමක් ඇති කියලා ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ තුලින් විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රෝන පරිලෝකන අන්වීක්ෂය ගැන. තේරුණා නේද? ඉතින් මම හිතනවා දැන් මේ සංකල්ප පුළුවන් තරම් පතුරවා හරින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. මේක මේ අදහස් දරගෙන වෙන අයටත් මේක කියන්න. මේම දේවල් තියෙනවා ලංකාව ඇතුළෙත් මේම දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කොහොමද ඒව ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ දේවල් ඒවෙන් බලන්න පුළුවන් කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඒක වැදගත්. මොකද මේ දැනුම එතකොට තමයි වැදගත් දේවල් අපේ සමාජේ පැතිරලා යන්නේ. ඉතින් නැවත වරක් අතිශය ස්තුතිවන්ත කරන්න ඕනේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතන. මේ මයිදනේ අපේ ලංකාවේ මේ අධිතාක්ෂණය පිළිබඳ දැනුම පතුරවා හරින්න අති විශාල කරතව්‍යයක් කරන ආයතනයකදී පෞද්ගලිකව මම ඉතාම සතුටටපත් වෙනවා. අවුරුදු ගණනාවක් මෙහි සේවය කරන පරීක්ෂකයෙක් විදිහට කටයුතු කරන්න ලැබීම ගැන ඉතින් ඒ ස්තුතිය නැවත පුද කරමින් මේ ආයතනයට මම අද මේ වීඩියෝ එකකින් සමු ගන්නවා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක බලන්න ඔයගොල්ලොත් එකතු වුණානේ.